एफिलिएट है। මෙහෙම බැක්ටීරියා ක්ලාස් වල තියෙනවා හරි මේ තියෙන රෙස්ට්‍රික්ෂන් අර සීමාන්සයි මේ මගෙන් කපපු බැක්ටීරියා ක්ලාස් වල තමයි ඔය තියෙන්නේ හරිද ඊට පස්සේ අපිට අවශ්‍ය කරන ජානෙ මෙන්න මේක තමයි අපිට අවශ්‍ය කරන ජානෙ හරිද එතකොට කොහොම දැම්මහම बैक्टीरिया धारक बैक्टीरिया धारक सहल गुडाट मे अपिदान हेम प्लास्मिड मेन मे धारक सहल गुट अभी संभाव मिलियन हो बिलियन गरी इक धारक मे सहल मे डीएनए එහෙම DNA අණුවක් ඇතුළු නොවෙච්ච බැක්ටීරියා ධාරකයෝ මිලියන හෝ බිලියන ගණනක් ඉන්නවලු. හරිද? එතකොට ඕකෙදි වෙන්නේ මෙහෙම එකක්නේ. මෙයාගේ එක්කෙනෙක් ඉදි අපේ ජානෙ ඇතුළු කරගත්ත. හරිද? එතකොට අනිත් අය තුලට ඒ ජානෙ ඇතුළු වෙන්නේ නැහැ. හරිද? ඒත් අපි දන්නේ නැතුව මොකද කරන්නේ? අනිත් අය ආව මෙන්න මේ අපේ මේ රෝපණ මාධ්‍ය තියාගෙන ඉන්නවා හරිද ඒ අනිත් අයත් එතකොට බෙදි බෙදි ඉන්නවා රෝපණ මාධ්‍යයට වෙලා හැබැයි එයාලා තුල අපිට අවශ්‍ය කරන ජානේ නැහැ ඉතින් එහෙම මේ බැක්ටීරියා වර්ධනය කරගන්න මේ අපිට උමනාවක් නැහැනේ අපිට ඕනේ ධාරක මෙන්න මෙයාව අපේ අභිමත ජානේ සහිත බැක්ටීරියා වර්ධනය කරගන්න එතකොට මෙතන සෛල දෙවර්ගයක් කිව්වේ මේකයි හරි අභිමත ජානේ ඇතුල් වෙච්ච බැක්ටීරියා සෛල මෙතන ඉන්නවා ඒ වගේ මේ ජානේ ඇතුළ නොවෙච්ච يعني වාහකයේ ඇතුළ නොවෙච්ච බැක්ටීරියා ධාරක සෛලත් ඉන්නවා හරි දොන්නෝක තමයි සෛල දෙවර්ගය කියලා කිව්වේ හරිද ඔතන ඔහම කිව්වට දැන් නෝටින් එක මේක ඉංගාට විස්තර කරනවා මෙතන මෙන්න මෙහෙම වැඩකුත් වෙනවා හරි මෙන්න මෙහෙම දෙයක්කුත් වෙනවා දැන් අපි මෙන්න මෙතන මේ ඉන්න බැක්ටීරියා ප්ලාස්මිඩනේ ප්ලාස්මිඩ කැබලි හරිද මේ ඉන්නේ අභිමත ජානේ හරි දැන් මේ කට්ටියව අපි මිශ්‍ර කරාට හරිද අභිමත ජානෙයි ප්ලාස්මිඩයි මිශ්‍ර කරාට අපිට හරියටම ෂුවර් කරන්න පුළුවන්ද මේ හැම ප්ලාස්මිඩයක්ම අපේ අපිට ඕන කරන ජානියත් එක්ක සම්බන්ධ වුණාමයි කියලා හරිද එහෙම ෂුවර් කරන්නත් බෑ හරිද මේ වගේ අභිමත ජානේ සහ ප්ලාස්මිඩේ සම්බන්ධ වෙච්ච අය ඉන්නත් පුළුවන් ඒ අතරේ මෙන්න මෙහෙම අය ඉන්නත් පුළුවන් හරි ඒ මොකද වෙලා තියෙන්නේ ඒ වෙලා තියෙන්නේ මෙන්න මේ අභිමත ජානේ මෙතන සෙට් වෙලා නැහැ අපි කපපු මේ ප්ලාස්මිඩේ ආපු වතාව අර බන්ධනය හදාගෙන නැවත වතාව මේ රවුම් විදියට සකස් වෙලා එයා ඒ ප්ලාස්මිඩේ අපිට ඕන කරන ජානේ සම්බන්ධ කරගෙන නැහැ එතකොට මේ ප්ලාස්මිඩ අතරේ මේ වගේ ප්ලාස්මිඩ අතරේ මෙන්න මෙහෙම ප්ලාස්මිඩ කට්ටියකුත් ඉන්නවා හරිද එතකොට ඒ ප්ලාස්මිඩත් මේවා එක්ක මිශ්‍ර කරනවා හරිද සමහර වෙලාවට මෙහෙම වෙන්න පුළුවන් දැන් මෙන්න මේ ප්ලාස්මිඩයක් මේ වගේ ධාරකයේ තුලට ඇතුල් වෙලා හරි මේ වගේ අවස්ථාවක් ඉදන්න තේරුණාද දැන් මේ වගේ ප්ලාස්මිඩයක් ඇතුල් වෙලා හැබැයි එහෙම ඇතුල් වුණත් ඒත් වැඩක් නැහැ මොකද මේ ප්ලාස්මිඩියත් එක්ක අභිමත ජානය මේ සම්බන්ධ වෙලා නැති නිසා හරිද එතකොට මේ ජාතිය ධාරකයන්ගෙන් වැඩකුත් නැහැ අපිට මෙන්න මේ ජාතිය ධාරකයන්ගෙන් වැඩකුත් නැහැ අපිට ඕනේ අභිමත ජානයේ සහිත වාහකය අභිමත ජානයේ සහිත වාහකය
ඇතුල් කරගත්ත මෙන්න මෙයාගේ ධාරකය තමයි අපිට රෝපණ මාධ්‍ය ඇතුලේ වර්ධනය කරගන්න ඕනේ. හරිද? නමුත් දැන් අපිට මේක දිහා මේගොල්ලෝ දිහා පිටින් බලලා හොයාගන්න බෑනේ කාගාවද මෙන්න මේ ජාතිය අය කවුද කියන්නේ හොයාගන්න බෑනේ පිටින් බලලා. ඒ නිසා මෙන්න මේ කට්ටිය අපේ රෝපණ මාධ්‍යෙන් අයින් කරලා දාලා මේ ජාතිය බැක්ටීරියා ධාරක විතරක් වර්ධනය කරගන්න අපි යොදා ගන්නවා සලකුණු ජාන කියන ක්‍රමය. හරිද? එන්නේ ඒක තමයි සලකුණු ජාන වල තියෙන ප්‍රයෝජනේ වෙන්නේ. හරි. එතකොට අපි මේ සලකුණු ජාන විදිහට ගොඩක් දුරට භාවිතා කරන්නේ ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජාන. හරි, සලකුණු ජාන විදිහට ගොඩක් පාවිච්චි කරන්නේ ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජාන. එතකොට අපි කරනවා මෙන්න මෙහෙම එකක්. හරිද? මෙන්න මෙතනට මේ ට්‍රාන්ස්මීඩියට දෙනවා. හරි, මේක පේනන්නේ මෙන්න මෙතනට අපි සම්බන්ධ කරනවා ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජාන. හැමතිස්සෙම ප්‍රතිජීවක ප්‍රතිරෝධී වෙන්නත් ඕනේ නෑ, නමුත් සාමාන්‍ය පාවිච්චි කරන්නේ එහෙම එකක්. හරිද? එන්නේ ඒ වගේ ජාන කුටසකට තමයි අපි කියන්නේ සලකුණක් කියලා. තේරුණාද? එතකොට මේ හැම මේ ප්ලාස්මිඩයකටම අපි මේ ඔව් හැම ප්ලාස්මිඩයකටම ඒ විදිහ සලකුණක් සම්බන්ධ කරන්නේ විතරයි. හැම ප්ලාස්මිඩයකට මේ වගේ සලකුණක් ගන්න අපි සම්බන්ධ කරනවා. හරිද? ඊගාවට මෙන්න මේ ජානයට අපේ අභිමත ජානයේ කෙලවරකටත් අපි මෙන්න මෙයාගේ ප්ලාස්මිඩිය සම්බන්ධ කරනවා. හරි, කෙලවරකට සම්බන්ධ කරායි කියලා, ඒ කියන්නේ අර අපේ ජානයට හානියක් නොවන විදිහට තමයි ඒක සම්බන්ධ කරන්නේ. හරිද? නැත්නම් අපේ ජානය වෙනස් වුණොත් එහෙම කිසිම දෙයකින් තේරුමක් නැහැනේ. ඒ විදිහට මේකටත් හිතන්න ප්‍රතිරෝධී ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී ජානයක්ම සලකුණු විදිහට සම්බන්ධ කරා කියලා. හරි. එතකොට දැන් මෙන්න මේ කට්ටිය ගාව මේක ඉන්නවානේ. හරි, දැන් මේ ජාතිය ප්ලාස්මිඩ ගත්තොත් එයා ගාව සලකුණු දෙකක් තියෙනවා. මෙයා ගාව තියෙන එක සලකුණයි. හරිද? ඊගාවට දැන් මෙතන ගත්තොත් එහෙම දැන් මේ බැක්ටීරියා ධාරකයා ගාව සලකුණු දෙකම තියෙනවා. මෙයා ගාව තියෙනවා එක සලකුණක්. හරි, අනිත් අයට කිසිම සලකුණක් නැහැ. හරි, එතකොට දැන් අපි කරන්නේ මෙන්න මේ බැක්ටීරියා ටිකව රෝපණ මාධ්‍යයක වගා කරනවා. හරි, ඊගා පියවර මෙයාගේ පෙට්ටි දීසියක් අරගෙන ඔය කට්ටිය වගා කරනවා අපි. හරිද? වගා කරද්දී අපි මෙහෙම දෙයක් කරනවා. මෙතනට දානවා අපි මේ වගා මාධ්‍යයට ප්‍රතිජීවක දානවා. හරි, දැන් අපි මෙහෙම උදාහරණ දෙකක් විදියට ගමු. මෙන්න මේ තියෙන්නේ පෙනිසිලින් වලට ප්‍රතිරෝධී ජානය. හරි, මේ තියෙන පෙනිසිලින් වලට ප්‍රතිරෝධී ජානය ඒක එක සලකුණා. මේ තියෙන්නේ ටෙට්‍රාසයික්ලින් වලට ප්‍රතිරෝධී ජානය. හරිද? ඒ දෙක ප්‍රතිජීවක. මෙයා පෙනිසිලින් වලට ප්‍රතිරෝධී, මෙයා ටෙට්‍රාසයික්ලින් වලට ප්‍රතිරෝධී. හරිද? එතකොට දැන් මෙන්න මේ ධාරක ශෛල ගත්තොත් මේ ධාරක ශෛලය පෙනිසිලින් වලටත් ප්‍රතිරෝධී. හරිද? මෙයාගා පෙනිසිලින් කියන ප්‍රතිජීවකයට ප්‍රතිරෝධී වෙන ජානේ තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ධාරකයට පුළුවන් පෙනිසිලින් කියන ප්‍රතිජීවකය සහිත මාධ්‍යයක උනත් පොදින් වර්ධනය වෙන්න. හරිද? මොකද මේ අපි අතුළු කරපු සලකුණු ජානේ යාගා තියෙන නිසා. ඒ වගේ මෙන්න මේකක් තියෙනවා. ඒ කියන්නේ රතු පාට එකක් තියෙනවානේ. ඒ කියන්නේ ටෙට්‍රාසයික්ලින් වලටත් එයා ප්‍රතිරෝධී. හරිද? මේ දෙක දැම්මා කියලා මේ ධාරක ශෛලිය මැරෙන්නේ නැහැ. මෙන්න මේ ධාරක ශෛලිය ගත්තොත් මෙයා ප්‍රතිරෝධී වෙන්නේ පෙනිසිලින් වලට විතරයි. හරිද? අනිත් තුන් දෙනා ගත්තාම මේ තුන් දෙනා මේ ප්‍රතිජීවක දෙකටම ප්‍රතිරෝධී නැහැ. ඒ ප්‍රතිජීවක දෙකෙන් මෙයාලා මැරෙනවා. අපි කරන්නේ මේ අපේ රෝපණ මාධ්‍යයට දානවා ටෙට්‍රාසයික්ලින් උත් දානවා, පෙනිසිලින් උත් දානවා. හරි, මෙන්න මේකෙන් ප්‍රතිජීවක දානවා. හරිද? ප්‍රතිජීවක දාලා
මෙන්න මේ මෙතන ඉන්න දැන් 5 දෙනෙක් නේ 5 දෙනා මේකේ වගා කරනවා කියලා හිතන්නකෝ. දැන් වගා කරද්දී මේ රෝපණ මාධ්‍යයේ ජීවත් වෙන්න පුළුවන් ඉන්නේ කාට විතරද? මෙන්න මෙයාට විතරයි. මොකද දැන් මෙයාගා පෙනිසිලින් වලට ප්‍රතිරෝධී වුණාට එයා ටෙට්‍රාසයික්ලින් වලින් විනාශ වෙනවානේ. එහෙනම් මෙයා මැරෙනවා. අනිත් 3 දෙනා කොහොමවත් මැරෙනවා. ජීවත් වෙන්න පුළුවන් ඉන්නේ මේ ජාතියේ ධාරකයන්ට විතරයි. හරිද? මේ ජාතිය කට්ටිය ඉතින් ඉන්නවා. ඊට පස්සේ දැන් මෙයාට අපි අවශ්‍ය කරන පෝෂණය ටික දෙනවානේ. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙතනින් ගුණනය වෙනවා. හරිද? මේ විදිහට සෛල සංඛ්‍යාව වැඩි කරගනි. ඒ හැම සෛලයක්ම අපිට අවශ්‍ය කරන ජානීය සහිත සෛල. හරිද? මෙන්න මේ විදිහේ ක්‍රමයක් පාවිච්චි කරලා තමයි එතකොට අභිමත ඥානයේ සහිත වාහක ඇතුල් වුණු ධාරක සෛල විතරක් අපි රෝපණ මාධ්‍ය ඇතුලේ වගා කරගන්නේ. හරිද? එතකොට මේ මෙන්න මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන එක තමයි කියන්නේ සලකුණු ඥාන භාවිත කරනවා කියලා. හරි, તો මේක ඇඳ ගන්නකො ඊට පස්සේ નોટ එක බලමු. මේන බැක්ටීරියා ධාතකයෝ දැන් මේක උදාහරණයක් විදිහට මේකත් ලියාගමු. මේ ප්‍රතිජීවක වෙන්න ඕනේ නෑ. නමුත් උදාහරණ ඉදිරියට ලියාගමු. ටී වලට ප්‍රතිරෝධී ජානෙ කියලා ලියාගත්තා නම් ඇති. මේ ටී වලට ප්‍රතිරෝධී ජානෙ. ඊගාන් මෙතන පී වලට ප්‍රතිරෝධී ජානෙ. හරි.